ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල අත්තරංගුඩගත් රංජන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අපමත මුදාහැරේ හපුතලේ ගුවන් අනතුරින් මියගිය ගුවන් හමුදා සෙබළුන්ගේ දේහයන් ඥාතීන් වෙත බාර දෙයි රටට සෙත්පතා ජනපති මන්දිරයේ පරිත්‍රාණ ධර්ම දේශනාවක් දේශපාලනයේ නිසා රාජ්‍ය ආයතන විනාශ වෙන්න ඉඩ තියන්නේ නැහැ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියයි ප්‍රතිවෙන් දේශීය පුවත් යාවත් කාලීන නොකළ බලපත්‍රයක් සහිත ගිනිඅවියක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත ඊයේ දින අත්අඩංගුවටගත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද පසුවරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපමත මුදාහැර තිබෙනවා. ඒ අනුව ලක්ෂ පහ බැගින් වූ ශරීර අප දෙකක් මත මුදාහැරීමටයි නියෝග කර ඇත්තේ. මේ අතර මන්ත්‍රීවරයා හට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් මත එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස ඊයේ පස්වරුවේ කොළඹ දකුණු අපරාධ කොට්ටාශයේ නිලධාරීන් පිරිසක් විසින් සෝදිසි කිරීමේ වරසුවක් මත හදිසි පරීක්ෂාවකට ලං කළා. එහිදී මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂා කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොටාශය සහ අලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනවලට සම්බන්ධ සංවාද ඇතුළත් බවට සැකකරන තවත් දෘඩ තැටි හා සංයුක්ත තැටි ගණනාවක්ද ලැප්ටොප් පරිගණකයක් පිස්තෝල ගිනි අවියක් සහ ඊට භාවිතා කරන සජීව පතරම් 127ක් මෙන්ම සැකකටයුතු ලේඛන කීපයක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. ඒ අනුව පෞද්ගලික ආරක්ෂාව සඳහා භාවිතා කළ ගිනි අවියට අදාළ බලපත්‍රය 2016 වසරෙන් පසුව යාවත් කාලීන නොකිරීම හේතුවෙන් මන්ත්‍රීවරයා ඊයේ රාත්‍රී 7:30ට පමණ කොළඹ දකුණ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවටගත් මන්ත්‍රීවරයා නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ටාශයේ වෙත රැගෙන එනු ලැබූ අතර එහිදී ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ටාශය වෙත පැමිණියා. එලෙස අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද පස්වරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. මේ අතර අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද පස්වරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා මුදාහැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ. නිදාසීම ගැන ඉතාම සන්තෝසයි. අධිකරණය ගැන විශාල විශ්වාසයක් ගෞරවයක් ඇති වුණා. ඇත්තෙන්ම
ගරු විදුසුරුතුමා හරියටම අවබෝධ කරගත්තා මේක තනිකරම කූට විදිහට හදපු උපක්‍රමශීලී නඩු නිමිත්තක් විදිහට මොකද මට ඒ මගේ රාජකාරී අවිය නිකුත් කරලා තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශය හරහා ආණ්ඩුවෙන් ආණ්ඩුව නිකුත් කරපු ආයුධයට මම වසර දෙකක් ලයිසන්ස් ලබාගෙන තිබුණා වසර තුනක් අමතක වෙලා තිබුණා ඉතින් ඒක කරන්න નિયમિત වෙලා තින්නේ මගේ PSO මහත්තයාට ආරක්ෂක නිලධාරි මහත්තයා තමයි ගිහිල්ලා ඔක කරන්නේ හැම විටම වෙන අවස්ථාවලදී කොහොම හරි අතපසු වීමක් වෙලා තිබුණා ඒක බොහෝ අයට වෙලා තියෙනවා අපේ පාර්ලිමේන්තුවේ 225 අතර ඒ වගේ අතපසු වීම වෙනවා මට නිදහස හම්බුණා ජනවාරි 17 වෙනිදාට මේ කල්ගියා නඩු දිමිත්ත මෙතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් බ්‍රාහ්මණායක මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ වුණා. රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ ගෙදරට සෝදිසි වරන්තුවක් එක්ක පොලිසිය ඇවිල්ලා සෙල්ලාම කියන්නේ මේ මන්ත්‍රීතුමා රජයේ අපහසුතාවයට පත් කරන්න රජයේ ඉන්න පොලිස් නිලධාරීන් හා එහෙම නැත්නම් බුද්ධි අංශයේ නිලධාරීන් එක්ක යම් යම් සාකච්ඡාවල් කළා. ඒ සාකච්ඡාවල් වල කරපු ලියකියවිලි හොයන්න තමයි ආවේ කියන එක තමයි එතනට ආපු ඒ ඉහළ පොලිස් නිලධාරීන් රංජන් රාමනායක මන්ත්‍රීතුමාට කිව්වේ. නමුත් අපි දැක්කා අන්තිමට එතුමාව අත්අඩංගුවට පත් වෙන්නේ රිවෝල් එකක් ලයිසන් එකක් නැතුව පාවිච්චි කරයි කියන එක තමයි ප්‍රධාන චෝදනාවක් හැටියට එතුමාට එල්ල වෙලා තියෙන්නේ. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හැම මන්ත්‍රීවරයෙක්ටම ආණ්ඩුවෙන් රිවෝල් එකක් ලබා දෙනවා. ඒ රිවෝල් එක ලබා දෙන්නේ කතානායකතුමාගේ අවසර ඇතුව. ඒ ලබා දෙන රිවෝලය මම දන්න විදියට අවුරුදු 5කට ඒක මන්ත්‍රීතුමාගේ මන්ත්‍රී කාල සීමාව තිබෙනකන් ඒක පාවිච්චි කරන්න පුළුවන්. මන්ත්‍රී කාල සීමාව ඉවරුණාට පස්සේ නැවත ඒක බාර දෙන්න ඕනේ. සමහර මන්ත්‍රීවරු ඒක ලබාගෙන තියෙනවා. සමහර මන්ත්‍රීවරු ඒක ලබාගෙන නැහැ. ඉතින් ඒකට අවසර පත්‍ර අවුරුද්ද ගානේ ගන්න ඕනේ කියන එක මං හිතන්නේ නැහැ. ඒක කවුරුවත් එහෙම ක්‍රමයක් තියනවා කියලා දන්නෙත් නැහැ. එහෙම ක්‍රමයක් තියනවා කියලා අපි දැනගෙනත් නැහැ. ආණ්ඩුවෙන් ලබා දීපු රිවෝලේට තමයි එතුමාව දැන් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. අපිට දැන් සැකයක් තියෙනවා. නැවත අපේ දුරකතනවලට සවන් දෙන්න මේ ආණ්ඩුව පටන් අරන් තියනවාද කියලා. මේක මේ රටේ මූලික අයිතිවාසිකම් වලට එල්ල කරපු විශාල අභියෝගයක්. ඒ වගේම විශාල පහරක්. නමුත් මන්ත්‍රීවරු හැටියට මේ අත්අඩංගුවට ගැනීම මේ දඩයම් කිරීම කොතනින් අවසන් වෙනවාද කියන සැකේ අපි සියලු දෙනාට බැවිලා තියෙනවා. ඒ නිසා මේ දඩයමට එරෙහිව සියලු දෙනා මේ රටේ සියලුම පුරවැසියෝ අත්වැල් බැඳගත් යුතු වෙනවා. ඒ සියලුම පුරවැසියෝ අත්වැල් බැඳගත්තේ නැත්නම් නැවත උදා වෙන්නේ බයෙන් ජීවත් විය හැකි පරිසරයක්. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් බ්‍රාහ්මණායක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකින් මෙන්ම විවිධ පාර්ශ්ව මෙලෙස අදහස් පළ කළා. යම් කටයුත්තක් අක්‍රමිකතාවක් වෙලා තියෙනවා නම් දූෂණයක් තියෙනවා නම් ඒ වගේම වෙනත් රහසිගත තොරතුරු තව කෙනෙක් සංගවාගෙන ඉන්නවා නම් මොකද අපි දැක්ක රංජන් රාමනායක හිටපු අමාත්‍යවරයා දිගින් දිගටම කිව්වා මං හිතන්නේ ලෝකේ ඉන්න එකම පුද්ගලයා වෙන්නේ තේ එයා යටතේ රහස් බුද්ධියංශයක් තියෙනවා කියලා. ඒ තොරතුරු සම්බන්ධයෙන් ඒකරාශී කිරීමක් නම් මං හිතන්නේ ඒව ස්වාධීනව සිදු කිරීම වඩා වැදගත් වෙනවා. එහෙම සිදීම් තවතයි බලාපොරොත්තු පාක්ෂිකයන් අපි මන්ත්‍රීන් අතුරුවන්ට කරන්න පුළුවන්. ඒකනේ ආණ්ඩුව කරන්නේ. නිශ්ශබ්ද නෙමෙයි අපි නීත්‍යානුකූල නීතියට ගරු කරන පක්ෂයක් හැටියට අපි නීත්‍යානුකූල මේ සම්බන්ධ මූණ දෙන්න කැමතියි. නීත්‍යානුකූලව සිදුවිය යුතු දෙයක් මෙවැනි දේශපාලන දඩයමක් හැටියට කරන ක්‍රියාදාමයක් පිළිබඳව අපි කනගාටු වෙනවා. ඒක තරයෙන්ම හෙලා දකිනවා. කාටත් පේන කාරණයක් තමයි දිගින් දිගටම මෙතුමා රජයට විරුද්ධවත් ඒ වගේම තමන්ගේ පක්ෂයට විරුද්ධවත් කතා කරපු කෙනෙක්. අත්අඩංගුවට ගත්ත උපකරණ අතර බලපත්‍රයක් නොමැති පිස්තෝලයක් ඒ තුල තිබිලා තිබෙනවා. ඒ පිස්තෝලයට අදාළ උණ්ඩ රජයේ විසින් ලබා දෙන්නේ උණ්ඩ 10ක් පමණයි. එතකොට උණ්ඩ 127ක් එතන තිබිලා තිබෙනවා. අපි උදාහරණයක් හැටියට ගමු 2019 වර්ෂයේ. 2019 වර්ෂයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට උණ්ඩ 10ක් නිකුත් කරලා තිබෙනවා නම් ඒ 2019 වර්ෂයේ උණ්ඩ 2ක් භාවිතා කරලා තිබෙනවා නම් එතකොට 2020 වර්ෂයට ලබා දෙන්නේ උණ්ඩ 2ක් පමණයි. එතකොට තමයි උණ්ඩ 10ක් සම්පූර්ණ වෙන්නේ. එහෙමනම් උණ්ඩ 127ක් කොහොමද ඔහු සන්තකයේ තියාගෙන හිටියේ? මං නම් හිතන්නේ මේක ආණ්ඩුවේ දේශපාලන දඩේම රංජන් රාමනායක මහත්මයා කියන්නේ තා පිරිසුදු අවංක දක්ෂ දේශපාලන ගමනක් ආපු අපේ තරුණ මන්ත්‍රීවරයෙක් කියලා කියන්න පුළුවන්. හිටපු ඇමති නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියට. ඉතින් මං හිතන්නේ ආණ්ඩුවේ මේ වගේ අත්වැරදි වලට දේශපාලන දඩයම් කිරීම පිළිබඳව මං ඇත්තෙන්ම හෙලා දකිනවා. දැන් ඡන්දයක් අතළඟ
ඒ ඡන්දෙන් අනිවාර්යයෙන්ම උත්තරයක් ලබා දෙන්න. නැවත දේශපාලන පරිගැණීම් ආරම්භ කරලා තියෙනවා. හෙට වෙනකොට තව කවුරු අත්තරංගොඩ ගයිඩ් දන්නේ නැහැ. මහා බැංකුව හොරකම් කරපු එක පිළිබඳව දිගින් දිගටම වේදිකාවල කිව්වා. නමුත් අද වෙනකොට ඒ දේවල් සේරම යට ගැහිලා තියෙනවා. ඉතින් මේ වගේ විශාල මහ පරිමාණයේ හොරකම් තියෙනකොට හාල් මැස්ස දඩේම පටන් අරගෙන තියෙන්නේ වෙන මුකුත් නෙමෙයි. ඒ අයගේ මහ පරිමාණයේ ඒ කරපු හොරකම් ටික වහගෙන සුළු හොරකම් ඉස්සරහට දාගෙන ජනතාවගේ ඒ අවධානය වෙන අතකට යොමු කරගන්නයි. හපුතලේ අයිස්පීල්ඩ තම්බපිල්ල ප්‍රදේශයේදී සිදු වූ ගුවන් යාන අනතුරින් ජීවිතක්ෂිරපත් වූ ගුවන් හමුදා නිලධාරින් සිව් දෙනාගේ දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන වී තිබෙනවා. පසුගිය දා හපුතලේ අයිස්පීල්ඩ තම්බපිල්ල ප්‍රදේශයට කඩා වැටුණු ගුවන් හමුදාවට අයත් Y12 යානයේ සිටි ගුවන් හමුදා නිලධාරින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු බදුල්ල මහරෝහලේදී සිදු කළ අතර ඊයේ දිනේදී එම සිරුරු හඳුනා ගැනීම සඳහා ඥාතීන් වෙත ඉදිරිපත් කළා. එහිදී සිරුරු හඳුනාගත නොහැකි ආකාරයට දැඩි ලෙස පිළිසි තිබීම හේතුවෙන් සෙබළුන් තිදෙනෙකුගේ සිරුරු දත් සම්බන්ධ විශේෂ පරීක්ෂණයකින් හඳුනාගෙන ඇති අතර යානයේ ප්‍රධාන ගුවන් නියමුවාගේ සිරුර ඔහුගේ පියා විසින් හඳුනාගනු ලැබුවේ එම සෙබළාගේ ගෙල බැඳිමාලයකින්. පශ්චාත් මරණ පරීක්ෂණයේ අනතුරුව විශේෂ ගුවන් යානයකින් සෙබළුන්ගේ මෘතදේහයන් බදුල්ලේ සිට රැගෙන එනු ලැබුවා. එලෙස රැගෙන එනු ලැබූ මෘතදේහයන් ගුවන් හමුදාව විසින් ඥාතීන් වෙත බහර දීම සිදු කළ අතර ඊයේ රාත්‍රියේ නායක ගුවන් බට නුවන් ලහිරු දර්ශන හෙට්ටිආරච්චිගේ දේහය මාතර තෙලිජ්ජවෙල පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා. එමෙන්ම අනතුරෙන් මියගිය 37වරදී දෙදරුපියෙක් වන සැරයෙන් රජිත වසන්ත කුමාර මහතාගේ දේහද ඊයේ රාත්‍රියේදී තිස්සමහරාම රබර්වත්ත ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන ආවේ මෙලෙසින්. ගුවන් අනතුරෙන් මියගිය 32වරදී සහාය ගුවන් නියමු බලපන්ති නායක ලංකාපුර කුලතුංග මහතාගේ දේහය ඊයේ රාත්‍රි 10ට ගම්පොළ වැලිගල්ල පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා. ඒ මහතාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු වැලිගල්ල වේගිරිය පොදු සුසාන භූමියේදී අද දින සිදු කෙරුණා. මේ අතර යානයේ අනතුරට ලක්වන අවස්ථාවේ එහි ප්‍රධාන ගුවන් නියමුවා ලෙස කටයුතු කළ එක්දරුපියෙක් වන බලගන නායක බුද්ධි වී බැද්දගේ මහතාගේ දේහය හෝකන්දර පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන ආ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. රටට සහ සමස්ත ජනතාවට ආශිර්වාද පළ කරමින් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ සංඝගත දක්ෂිණාවක් කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. රටට සහ සමස්ත ජනතාවට ආශිර්වාද පළ කරමින් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ සංඝගත දක්ෂිණාවක් කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. නාරාහෙම්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සිදු කෙරුණා. ඉන් අනතුරුව මහා සංඝරත්නය 300 නමක් විෂයෙහි දානමය පුණ්‍ය කර්මය අද දහවල් සිදු කෙරුණා. අස්කෙරේ පාර්ශ්වයේ මහානායක පූජ්‍ය වරකාකුඩ ශ්‍රී ඥානරත්න මහානායක ස්වාමින් වහන්සේ සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංකොට විජිත්සිරි අනුනායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති දානමය පින්කමට ත්‍රෛනිකායක මහානායක අනුනායක ස්වාමින් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය වැඩම කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ මැති ඇමතිවරු රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම පින්කම් වලට එක්ව සිටියා.
දැන් රටට ගොඩනගා ගැනීම, රට මෙහෙවීම, රටේ ස්වයංප්‍රෝචිතභාවය, ආරක්ෂාව පැවරී තිබෙන සුවිශාල වගකීමයි. ඒ වගකීම ඉෂ්ට කරන්නට පුළුවන් වන ආකාරයට රත්නත්‍රයේ ආශිර්වාදය සලසා ගැනීමේ මේ වටිනා අපේක්ෂාව සමෘද්ධිමත් භාවයට පත්වනවා ඇති. රජෙක් ලැබුණොත් කැවුම් කිරිබත් කන්නම්, පෙරහැර කරන්නම්, සාදු නාදෙන් ගිගුම් දෙන්නම්. එදා රුවන්වැලි සෑබිම ඔබතුමා ජනතාව අමතනකොට, ජාතිය අමතනකොට අන්නේ දේ ඔප්පුණා. ඒ නිසා ඒකයි අපේ සතුට, අපේ ජයග්‍රහණය. ඔය අතරතුර මා මතක් කරන්න කැමතියි, ඔබතුමාට සුවිශේෂ වගකීමක් තිබෙන්නේ. අපිට පේනවා දැන් රාජ්‍ය සේවයේ හරියටම අර්ථවත් කරලා තිබෙන බව. අපි මතක් කර දෙන්න ඕන ආකල්ප වෙනසක් ඇති කරන්න ඕන වැඩ කරන්නට කියලා. මෙන්න මෙහෙම ඔළුව හැදුවොත් මම හිතනවා මේ රට ගොඩ ගන්නට පුළුවන් බැරි වෙන්නේ නැහැ. අර 1505න් පස්සේ නැටි කරලා දමන ලද අපේ ඉතිහාසයේ නැවත මතු කරලා අපේ දරුවන්ට පෙන්වලා ඔබතුමා ආදර්ශවත් ආකාරයෙන් මේ රටට නායකත්වය දෙනවා ඇත කියන විශ්වාසය ගරුතර මහා සංඝයා වහන්සේගේ, බෞද්ධ ජනතාවගේ, අන්‍ය ලබ්ධික ජනතාව තුලත් පවතින බව ඒ අයත් කරන ප්‍රකාශවලින් පැහැදිලි වෙන ආකාරය අපට පේනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂා කළ ප්‍රතිපත්ති, අරගගත් ප්‍රතිපත්ති, සමාජයට දුන්න ආදර්ශය, රටට දුන්න ආදර්ශය තමයි මේ ජයග්‍රහණයේ රහස. එතුමාට ආශිර්වාද කිරීමයි අද මේ පින්කමේ මූලිකම අරමුණ. එතුමාගේ ජයග්‍රහණය පිළිබඳව ගරුතර මහා සංඝරත්නය වගේම පොදුමහත් ජනතාව ජාති භේදයකින් තොරව, ආගම් භේදයකින් තොරව සතුටු වන බව ඉතාමත්ම පැහැදිලි. දේශපාලනය හේතුවෙන් රාජ්‍ය ආයතන විනාශ වීමට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වීරකැටිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී. දහම් පාසල් දරුවන් දහසකට පාසල් උපකරණ කටල් බෙදාදීම අද පස්වරුවේ වීරකැටිය කසාකල විහාරස්ථානයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සුරක්ෂිත හෙටක් දහම් සමාජය කැන තේමා යටතේ දහම් අධ්‍යාපනයේ නගා සිටුවීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. අපි දෙමව්පියෝ දැනගන්න ඕන තමන්ගේ දරුවෝ දහම් පාසල් වෙත යොමු කරවන්න, ආගමට බර කරන්න. අපි දැකලා තියෙනවා සිංහල බෞද්ධයා හැර අනිත් හැම ආගමකම තමන්ගේ ආගමට හෝ තමන්ගේ ආගම ස්වාමීන් වහන්සේලාට හෝ සම්බන්ධ පූජක උතුමන්ලාට කිසි විටක ගරහනවා මම දැකලා නැහැ. මම අහලත් හැබැයි බෞද්ධයා කරනවා. අපි ආගම් වලට ගරහන්න ඉඩ තියන්න පුළුවන් කම නැ මොන ආගමක. ඒ නිසා මේවා පිළිබඳව අපි අපේ අවධානය අපි යොමු කරන්න ඕන. අද අපිට තියෙන ලොකුම රාශිය තමයි දැන් හාමුදුරු එනවා පන්සල් වලට නොඑක ආධාර ඉල්ලගෙන සංස්කෘතික අමාත්‍යාංශ. දැන් ගියපාර පඩි ගෙව්වේ සංස්කෘතික අරමුදලෙන් සල්ලි අරගෙන මිලියන 100ක් ලේකම්තුමා ඇවිල්ලා මගෙන් අස්සන් අරගෙන ගියා. මම ඇහුවා ඇයි මේ අරමුදලෙන් ගෙවන්නේ? දැන් වෙන තැනක් නැහැ ගෙවන්න. ආණ්ඩුවෙන් දෙන්නෙත් නැහැ. එhmenan අරමුදලෙන් ගෙවලා තමයි මේ පඩිය නත්තල් මාසේ ඒ සේවය කරන්නේ. අද දේශපාලනය නිසා රාජ්‍ය ආයතන විනාශ කරන්න ඉඩ තියන්න පුළුවන් කම නැහැ. විශේෂයෙන්ම සංස්කෘතික අරමුදල විතරක් නෙවෙයි සංස්කෘති දෙපාර්තමේන්තුව අමාත්‍යාංශෝ බුද්ධ ශාසන අමාත්‍යාංශය විනාශ කරන්න ඉඩ තියන්න පුළුවන් කමක් නැහැ. රටට අවශ්‍ය වන්නේ රාජ්‍ය බලය තිබීදී මෙන්ම රාජ්‍ය බලය නොමැති විටත් ජනතාවට සේවය කළ හැකි සමාජ සේවකින් පිරිසක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කිරුණපන ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. දේශපාලකින්ගේ ප්‍රධානතම වගකීම වන්නේ ජනතාවට සේවයක් කරමින් පොදු ජනතාවට අගයක් එකතු කිරීම. රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ රාජ්‍ය බලය ඇතුවත් හෝ නැතුවත් ජනතාවට සේවය කරන සමාජ සේවකින් කොට්ටාසය. රටේ යුගයේ අවශ්‍යතාවය වන්නේ දේශපාලකින් කියන කොට්ටාසය වැඩි වැඩියෙන් ජනතාවට සේවයක් කරන වැඩපිළිවෙළවල් සකස් කිරීම. හැම සමාජ සේවකයෙක්ම, හැම දේශපාලඥයෙක්ම බලයක් ඇතුවත් හෝ නැතුවත් හෝ ක්‍රියාදාමයන් සිදු කරනකොට ගම හැදෙනවා, නගරය හැදෙනවා, උපනගර නගර ගම්මාන ඉදි වෙනකොට ජනතාවත් ඒ හරහා ආර්ථික, සමාජීය, දේශපාලන, සංස්කෘතික ශක්තියක් ලැබෙනකොට ජනතාවත් රටත් වැඩි දියුණු වෙනවා.
ගෞරවනීය දේශපාලන සංස්කෘතියක් රට තුළ ඇති කළ යුතු බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. කථානායකවරයා මේ බව සඳහන් කළේ අද මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී. මහනුවර ඊල් සේනානායක පුස්තකාලය නවීකරණය කර නැවත විවෘත කිරීම සහ ඊල් සේනානායක මහතාගේ පිළිරුව නිරාවරණය කිරීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරියල්ල, අබ්දුල් හලීම්, රවුෆ් හකීම්, මයන්ත දිසානායක, ලකී ජයවර්ධන යන මහතුරුන් මෙන්ම එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ඇතුළු දේශපාලකින් පිරිසක් එක්ව සිටියා. ඉදා තිබිච්චේ දේශපාලන සංස්කෘතිය තුළ ගෞරවනීය දේශපාලනයක් මෙරට ඇති කරලා ඉනකට වෛර කරන, ඕල කරන, ඉනිෂා කරන දේශපාලනයක් වෙනුවට, චරිත ගාතර කරන දේශපාලනයක් වෙනුවට, බොරු කියන දේශපාලනයක් වෙනුවට එදා පාර්ලිමේන්තුවේ තුනක් පිටස්තරව දේශපාලනීය කටයුතු කළේ ඉතාමත් ගෞරවණීයයි. අපේ ප්‍රාර්ථනය වන්නේ එවැනි දේශපාලන සංස්කෘතියක් මේ නව පාර්ලිමේන්තුවේ තුළින් පත් ඇතිවා කියලා ප්‍රාර්ථනා කරා. ගරු මන්ත්‍රීතුමා කියන ගෞරවනීය නාමය උපයා ගන්න හැකි දේශපාලනඥයන් පාර්ලිමේන්තුවට ආයෙත් පුළුවන් නම් මෙරට ඉතාමත් මෙරට ශෝභමාන රටක් කරන්න පුළුවන්. ගරු කියන නාමය උපයා ගත යුතු දෙයක්. ඒක බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඊයේ සේනාක මැතිතුමාගේ උපයා ගන්න. අද රට අවශ්‍ය වන්නේ රාජ්‍ය තාන්ත්‍රික මෙම උත්සවයට එක්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාතිට මෙලෙස අදහස් පළ කළා. අපි සුළු පක්ෂවල නායකවරු හැමදෙනාම කියන්නේ මේ රටේ විපක්ෂයේ ව්‍යුහාත්මක වෙනසක් විය යුතුයි. ඒ වෙනස නොවුනා නම් ශක්තිමත් විපක්ෂයක් තනා ගැනීමේ අපි උත්සාහය ව්‍යර්ථ වෙනවා. අපට විපක්ෂයට වඩා මෙවර ආණ්ඩු බලයට කිට්ටු වෙනසේ මන්ත්‍රී කණ්ඩායමක් හදාගන්න පුළුවන් තත්ත්වයක් උදා වෙමින් පවත්වනවා කියන එක අපිට පේනවා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ තියෙන මේ ගැටලු කල් නොමරා ඉතාම ඉක්මනින් විසඳිය යුතුයි කියන එකේ අපේ ඉල්ලීම ස්ථාවරය. වෙනම පක්ෂයක නායකයා වුණාට මම එක්සත් ජාතික පක්ෂයේ ලැයිස්තුවේ තරඟ කරපු කෙනෙක් හැටියට මටත් එක්සත් ජාතික පක්ෂිකයන් ඡන්ද දෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ පක්ෂිකයන්ගේ හද ගැස්ම අපිට ඉතාම පැහැදිලිව පේනවා. රට ගොඩනැගීමට තීන්දු තීරණ ලබා ගැනීමේදී අවශ්‍ය පාර්ලිමේන්තු බලය ලබා දීමට සියලු දෙනා එක්ව කටයුතු කරන ලෙස අමාත්‍ය ඩලස් අලහප්පෙරු මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. ඒ මාලිම්බඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් මාර්තු මාසේ පළමු ඉස්සෙල්ලා මේ ආණ්ඩුව වයස බලන්නේ නැතුව, බාහිර අභ්‍යන්තර බලන්නේ නැතුව, උපාධිය මොකද කියලා බලන්නේ නැතුව උපාධිධාරී තරුණයට මාර්තු පළමු ඉස්සෙල්ලා ඒ උපාධිධාරී පත්වීම ටික ලබා දෙනවා. 54,000 කම්කරු රස්සාව තව මාස දෙකක් ඇතුළතදී ලක්ෂයක් අටද සාමාන්‍ය පෙළ අසමත් වෙලා රස්සාවල් ගන්න බැරි වෙලා ගෙදර ඉන්න දූලට පුතාව. පාර්ලිමේන්තුවේ ගෝඨාභය මහත්තයට උත්සන්නේ 89, විරුද්ධව අත් උත්සනවා 135. හරියටම අද ඉඳලා දවස් 55කින් මේ පාර්ලිමේන්තුව විසුරුවා දැමීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට ලැබෙනවා. මේ නිවැරදි නායකයාට, රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරපු මේ නායකයාට පාර්ලිමේන්තු බලය දෙන්න ඕනේ. මුළු රටම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිත් එක්ක නැගිටින්නට ඕනේ. ඒ වෙන මොනවත් හින්න නෙමෙයි. මෙරටේ බය නැතුව ජීවත් වෙන්න. ගොතමලාස්සන අවස්ථාවක් එනවා. තව මාස දෙකකින් ඔබේ පාර්ලිමේන්තු මැතිවරණයේ වෙනුවෙන් ඔබේ යුතුකම වගකීම ඉෂ්ට කරන්න. ඒ යුතුකම වගකීම ඉෂ්ට කරන වෙලාවේ අපි විශ්වාස කරනවා පොහොට්ටුව තමයි අද තියෙන ජනප්‍රියම ලාංඡනය. ඒ පොහොට්ටුවේ ලාංඡනය තුලින් තමයි අපිට 3-2 බලය ගන්න පුළුවන් ආසන්නම අවස්ථාවට අපිට එන්න පුළුවන් කොටිය. ඒ පොහොට්ටුව ලකුණෙන් අපි ඉදිරිපත් කරන මැතිවරණේ අපි හිතනවා ඔබතමලාස්සලා ශක්තිමත් පාර්ලිමේන්තුවක් වෙනුවෙන් ඒත් කතරේ ගහනකට ඒ යුතුකම වගකීම ඔබ ඉෂ්ට කරයි. වත්මන් රජය විසින් ජනතාවට දරාගත නොහැකි ලෙස භාණ්ඩ මිල ඉහළ දමයිති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රාණී බණ්ඩාර මහත්මිය පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. මේගොල්ලෝ මැතිවරණය ජයගත්තාවත් තමයි බඩු මිල. මේ වෙනකොට මාස එකහමාරක් වගේ අවසන් වුණා විතරයි මේ වෙනකොට ජනතාවට අද උහුලන්න බැරි විදිහට ඉහළ ගිහිල්ලා තියෙනවා. අද වෙනකොට ලීක්ස් වල මිල රුපියල් 550යි 500යි. බෝංචි 450යි, බීට් 490යි, මාළු මිරිස් 520යි, පතෝල 500-280ක් වෙනවා, රතුලූණු 770යි. මේ අය මේ ආරම්භෙතිම මේ දේවල් මෙයා හැටියට කරගෙන යනවනම් ඉදිරියට යනකොට අපේ රටේ ජනතාවට තුන් වේල නෙමේ දෙවේල නෙමේ එක වේලවත් කාලා ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙයි කියන එක බොහොම පැහැදිලිව අද අපිට පේන්න තියෙනවා.
දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන්. සන්ලයිට් මනුතම් ව්‍යමන වැඩසටහන යටතේ ජාති ආගම් බේදයකින් තොරව ඒකීය රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණින් මුළු දිවයිනම ආවරණය කරමින් අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් ජුනිලිව ආයතනය විසින් දියත් කර තිබෙනවා. එහි තෙවන වැඩසටහන අද මොනරාගල ප්‍රදේශයේදී සිදු කෙරුණේ මේ ආකාරයෙන්. මේ දවස් තුනේ ඇතුළත අපි හිතුවටත් වඩා ජනතාවක් අපිත් එක්ක එකතු වුණා. ශ්‍රී ලංකාව ඒකීය රටක් කරන්නට මේ සියලු ජනතාව අපිත් එක්ක අත්වල් බැඳගත්. ඇත්තටම ගොඩක්ම සතුටුයි. දැනුත් මම හිතන්නේ ගොඩක් ලොකු පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් මේක දකිනකොට අපිට පුදුම හැඟීමක් දැනෙනවා. මට ඇත්තටම ගොඩක්ම සතුටුයි. අපි මේ කරන කාර්යය ලංකාව වෙනුවෙන් ඒ විදිහට ඔන්න මේ මනුදම් වියමන වියන්නට අපි ආරාධනා කරනවා හැමෝටම අපිත් එක්ක අත්වලක් වෙන්න ඔබේ අසන ඔබේ නම අපිට ලබා දෙන්න කියලා අපි මතක් කරනවා. ඉතින් ලංකාව පුරා දීපද ව්‍යාප්තව සිදුවන මේ වැඩසටහන අද දවසේදී අපි මොනරාගල නගරයේදී මේ විදිහට ආරම්භ කරලා තියෙනවා. හෙට දවසේදී අපි බණ්ඩාරවෙල නගරයට යන්න සූදානම්. කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේ රේකු මත්ද්‍ර විනාශක කාර්යාංශයෙන් මගින් රුපියල් මිලියන 58ක් පමණ වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් 6.5ක් බරති ග්‍රන් බිස්කට් 65ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙනියෝය පොලිස් ස්ථානය අසලදී ත්‍රිරෝද රථයක් මාර්ගයේ නිවතට පැන අසල තිබූ තාපයක ගැටීමෙන් එහි ගමන්ගත් කාන්තාවක් සහ දරුවෙකු තුවාල ලබා දෙනියෝය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉරානු හමුදා නායක කාසෙමි සුලේමානි ඝාතනය කිරීමෙන් පසු විදේශීය හමුදාවන්ට ඉරාකයෙන් ඉවත් වන ලෙස දන්වමින් ඉරාක පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. එම පුවතත් සමගින් රාත්‍රී පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.cnews.lk අපගේ වෙබ් අඩවියට. යලිත මේ වූ හෙට උදැසන 6ට සුබරාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.